आयुवन सुबदवसकोबट यापत् प्रार्थना बलाप्रत्तु इटवेन वासनावंत दवसक प्रार्थना करना आदर निमित्तुरने अदत् जीवितेट වැඩියමක් එකතු කරගන්න ඔබ ජීවිතාර්ථ සමග රැඳී සිටින බව අපට විශ්වාසයි. ඔබ අහලා ඇති ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ හිටපු ලෝසුපතල ජනාධිපතිතුමා. එතුමා සිය පුත්‍රයාගේ පළමු ගුරුතුමියට යවන ලද ලිපිය පිළිබඳව මුළු ලෝකෙම කතා වෙනවා. එදා ඉඳලා අද දක්වාම හිටත් ඒ පිළිබඳව කතා කරන්න ඒතරම් හරවත් ලිපියක්. ඒ ලිපිය පුරාම තිබුණේ Tamanගේ ආදරණීය පුතාට කියලා දෙන්න මනුස්සකමේ පණිවිඩය සහ මේ සබදාහමෙහි තියෙන වටිනාකම. සබදාහමට ආදරය කරන්න කියන කාරණාව. ඉතින් මේ සියල්ල සම්පින්ඩණය කරලා ගත්තාම ආදරණීය මිතුරනි මේ කාරණා දෙකම සාමාන්‍ය අපි හැමෝගෙම ජීවිතවලට අතිශයින්ම වැදගත්. මේක අපි හුරු පුරුදු කරන්නේ පුංචි කාලේ ඉඳලා. අපි මේ සබදාහම පරිසරය මේවයි තියෙන වටිනාකම දරුවන්ට කියලා දෙන්නේ පුංචි අවදියේ ඉඳලා. ඉතින් අද වෙනකොට මේ සබදාහම පරිසරය පිළිබඳව අපිට හුඟක් දේ කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ගෝලීය උණුසුම හැමුවේ වෙනස් වෙන කාලගුණික දේශගුණික විපර්යාසයන් හැමුවේ අපිට ඉගෙන ගන්න මේ සබදාහමට හදවතින් ආදරය කරන්න ඕනි කියන පණිවිඩය හුඟක් මතුවෙන කාරණා අද අපි මේ වෙනකොට භුක්ති විඳිනවා. ඒ නිසාම අද ජීවිතාර්ථ මේ මාතෘකාවෙන් ඉදිරියට අරගෙන යන්න අප බලාපොරොත්තු වෙනවා. කාලගුණික විපර්යාස කොහොමද මේ දේශගුණික තත්ත්වයන්ට බලපාන්නේ? මේ මාතෘකා පිළිබඳව අපි දැනුවත් වෙමු. ඒ පිළිබඳව අප දැනුවත් කරන්න අද මැදිරියට අපි තාම ගෞරවයෙන් කැඳවාගෙන ආව Sunny Water Ecosystem Consultancy ආයතනයේ විධායක අධ්‍යක්ෂතුමා ආචාර්ය W.S. විමලසූරිය මැතිතුමන්. අයබවන් ආචාර්යතුමනි. අයබවන්. දැන් මේ කාලගුණික විපර්යාස පිළිබඳව අපි මෑත ඉතිහාසයේ හුඟක් කතා කරනවා. ඒකට කාරණාව තමයි ලෝකය ගැන කතා කළත් දැන් සමහර කාලවල අපි අනපේක්ෂිතව ලෝකයේ ඇතම් රටවල ගිනි කඳ පුපුරන්න පටන් ගන්නවා. ඒත් එක්කම සමහර වෙලාවට අයිස් කඳු දිය වෙන්න පටන් ගන්නවා. සමුද්‍ර සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. එච්චර දුරට යන්න ඕනේ නෑ. ලංකාව ඇතුලේ අපි කතා කළාම කවදාවත් හිතා ගන්නවත් බැරි අපි නොසිතපු ප්‍රදේශ නායන්න පටන් ගන්න තියෙනවා. වහිනවා කියලා හිතාගෙන ඉන්න කාලෙට තද කාස්ට්‍රිකයක් එක්ක පායන කාලගුණයක් අපි අත්විඳිනවා. කෘෂිකර්මාන්තයටත් මේක ඍජුවම බලපානවා. දිවිවර කර්මාන්තයටත් මේක ඍජුවම බලපානවා. ඒත් එක්කම සමස්ත ජීවන පද්ධතියටම මේ කාරණාව විශාල වශයෙන් බලපානවා. ආචාර්යතුමනි, අපි කතා කරමු මේ වෙනකොට ඇයි අපට මේ කාලගුණික විපර්යාස පිළිබඳව මේ තරම්ම කතා කරන්න සිද්ධ වෙන්නේ? කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අපිට විතර වැඩිදුරටත් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ පසු මේ මාසේ මුල සතිවල පැවැත්වෙන ලෝක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීම ඒ රැස්වීමේදී විශේෂ අවස්ථාවක් කඳවලා තිබුණා ලෝකයේ කාලගුණික විපර්යාසය වලට කොහොමද ජනතාව මුහුණ දීම ජනතාව දැනුවත් කරන්න ජනතාව සූදානම් කරන්න කියලා. මොකද අපේ රට කාලගුණ විපර්යාස වලට හරිය වැඩිම බලපාන ප්‍රදේශයක පිහිටලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ හොට් ස්පොට් කියලා. අපේ ප්‍රදේශයේ අපේ ලංකාව පිහිටලා තියෙන්නේ. මුහුදේ යම්කිසි සුළු වෙනස් වීමක් වුණත් ඒක අපිට බලපානවා. ගොඩබිම වායුගෝලයේ වෙනස් වීම අපිට තදින් බලපානවා. වායුගෝලයේ වෙනස් වීම හැටියට අපි දකින්නේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීම තමයි දැනට තියෙන මූලික ගැටලුවක් හැටියට මේ උෂ්ණත්වය වැඩි වීම බලපාලා තියෙනවා. අද අපේ රටේ හැමදෙනාටම පැහැදිලිව දකින්න පුළුවන් ලොකු වෙනස් වීමක් පහුගිය දවස්වල තිබුණා. කවුරුත් දකිනවා මේ අපේ අගෝස්තු මාසේ රම්බුටන් ඔයාරේ රම්බුටන් කොච්චර පල ගන්නවද රම්බුටන් කොහොමද මේ ප්‍රදේශයේ කොළඹ වලට කොහොමද රම්බුටන් ගොඩ ගහලා තියෙන්නේ කියලා. මේ අවුරුද්දේ මම දැක්කා අපි කිසිම කෙනෙකුට රම්බුටන් විකිණීම රම්බුටන් ආදායම් රම්බුටන් ගැන මේ කතා කරන්න තිබුණ බොහොම සුළු දෙයක් විතර රම්බුටන් නැහැ කියලා කියන විතරයි. ඒ නිසා පැහැදිලිව තේරුම් ගත යුතුයි කාලගුණ වෙනස් වීම ඇති වෙන දේශගුණ වෙනස් වීම වල. දේශගුණ වෙනස් වීම කියන්නේ අහසේ ඉහළ ස්තරවල වෙනස් වීම. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වෙනස් වෙනවා. ඒක අපි පොසෙල ඉන්ධන කියලා අපි භාවිත කරන ඉන්ධන ප්‍රමාණය වැඩි වීම අනුව කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වීම කරන්න පුළුවන් අපේ ශාක හරිත ශාක වලට විතරයි. ඒ හරිත ශාක මොහොතේ තියෙන ප්‍රමාණයෙන් සෑහෙන ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා 60% විතර ප්‍රමාණයක්. ඊතර ප්‍රමාණය ගොඩ වීම තියෙන ගස් වලින් අවශෝෂණය කරගන්නවා. නමුත් අද හැමදෙනාගේ අවසනාවට හැමෝම මේ කොළපාට ගස්ලින් જાතිය දිහා බලන නිකන් මේ තරහකාරයෙක් දිහා බලනවා වගේ. කොයි බලවත් ආව කපල දාමු පුච්චල දාමු කියන තමයි තියෙන්නේ. ඒ ත්‍රාත්වයේ යාකල්ම වෙනස් විය යුතුයි. එහෙම නැතුව ගියොත් අපි අනාගත පරපුර මේ කාලගුණ විනාශ වීමට මුහුණ දීමට නොහැකි වෙලා ඒගොල්ලන්ගේ අනාගතය හරි ආවිස කිටුවේ වගේ තත්ත්වයන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක පැහැදිලිව පිළිනොන මේ කාලය තුළදී අපි දැකපු මේ දේශගුණික වෙනස් වීම හොඳයි. දියුණු වෙන ලෝකයක් එක්ක අපි කියනවා මිනිස්සුන්ගේ මේ දියුණු වීම නැත්නම් මේ කාර්මික විප්ලවයත් එක්ක සිද්ධ වෙච්ච මේ දැවැන්ත විපර්යාසය තමයි මේ කාලගුණයට ඍජුවම මේ කාලගුණික විපර්යාසයන් වලට ඍජුවම බලපෑවේ කියලා. ආචාර්යතුමා දැන් ඔබතුමා ලෝකයේ පිළිබඳව මේ தත්ත්වය අධ්‍යයනය කළා තියෙනවා. එතකොට ලෝකයේ මේ කාරණා පිළිබඳව පුදුම අවධියෙන් ඉන්නවා. ඒ සඳහා ගන්න ඕනි ක්‍රියාමාර්ග විශාල වශයෙන් ගන්නවා. දැන් අපි දන්නවා එක්සත් ජාතින්ගේ සැසිවාරයේදී අපේ ජනාධිපතිතුමා ඒ පිළිබඳව දැඩි ලෙස අවධාරණය කළා. ආචාර්යතුමනි ඇත්තටම ඍජුවම බලපාන මේ දියුණු වෙච්ච ලෝකයේ මිනිසුන්ගේ දියුණුවද මේ කාලගුණය සහ මේ දේශගුණික විපර්යාස වලට? එතනදී අපි රට වශයෙන් අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ අපි අනාගත පරපුර මේ වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ කොහොමද කියන එක. මොකද අනාගත පරපුර තමයි මේකෙන් වැඩිපුර පීඩාවටපත් වෙන්නේ. අපි දකිනවා ලෝකයේ ඉතිහාසයේ හුඟක් කාලයක් දිහා බලනකොට ඕනෑම අවුරුදු 3000කට විතර වාරයක් ලෝකයේ මේ දේ වෙනස් වෙන සිද්ධ වෙලා තියෙනවා. ඒක චක්‍රානුකූල වෙන දෙයක්. ඒක එක සර්කල් එකක්. ඒක වෙනස් වෙනවා. මීට අවුරුදු 3000 5000 අතරද වෙන්නේ ලෝකයේ හැර දියුණු යුගයක් තිබිලා තියෙනවා. බුදුහාමුදුරු ඉන්දියාවේ හිටපු කාලේ ලෝකයේ හිටපු ඉහළම ශාස්ත්‍ර ඥානයේ දියුණුව අපි කියන ඇක්සස් ටයිම් කියලා. ඒකල යුරෝපයේ ඉඳලා ලංකාවට සම්බන්ධතාව තිබිලා තියෙනවා. අපේ අවුරුදු 3000 ඉස්සෙල්ලා මිනිස්සු සම්බන්ධතාව පවත්වලා තියෙනවා. නමුත් ඒ යුගයේ වන්ද ලෝකෙ නතුගයලා ගිහින් තියෙනවා. ඉතිරලා තියෙන්නේ එහෙම යුගයක් තිබුණාට සාක්ෂි විතරයි. අද මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාර තියෙනවා. චීන මහා ප්‍රාකාරය තියෙනවා. ඒ අර කවුරුත් වැඩි කතා කරන්නේ මේ ඇන්ටොනයින් හෝල් කියලා යුරෝපයේ ඉඳලා ආසියාවට නිකන් බැම්මක් බඳලා ආරක්ෂක බැම්මක් සකස් කරලා තිබිලා තියෙනවා. මේ එදාස ග්‍රීසියේ ඒ රෝමේ පළාත හිටපු පාලකවරු. ඒ වගේම ඒ ඇක්සස් ටයිම් කියන දිනුවකදී අපේ රටත් එක්ක ගනුදෙනු කරපු විස්තර වාර්තා ලංකාවේ හොයාගන්න නෑ. නමුත් ග්‍රීසියේ ඇලෙක්සැන්ඩ්‍රියා විශ්වවිද්‍යාලයේ සටහන් වල තියෙනවා, රෝමේ සටහන් තියෙනවා, ඊළඟට චීනයේ ඒ වගේ සටහන් තියෙනවා. ඒ අර අපේ කාලය ගැන දැනගන්න තියෙන්නේ ඒ කාලේ ගෙනාපු ස්වර්ණාභරණ පාවිච්චි කරපු අය ලංකාවේ කාන්තාව පාවිච්චි කරලා තියෙනවා අවුරුදු 3000 ඉස්සර. අපේ හල්දුම් මුල්ල කියන ප්‍රදේශයේ කරන පුරාවිද්‍යා කැණීම් වලදී අර 3000 5000 අතර කාලයේදී අගස්ත්‍ය කියන මාල් වලින් භාවිත කරපු කාන්තාවන්ගේ මේ රූපලාවන්‍ය පෙට්ටි රූපලාවන්‍ය උපකරණ දකින්න ලැබිලා තියෙනවා. අදත් අපි ලෝකයේ දිනුවයි කියලා තීරණය සාකච්ඡා කරාට යම් යම් අංශ තියෙන යම් යම් කොටස් තියෙන මිනිස්සු හිතන්නේ නැති. අපි මම ලංකාවේ දකිනවා අපි පරිසරය ගැනත් වනාන්තර ගැනත් කාලගුණ දේශන විපර්යාස ගැනත් කතා කරන හරි ඔක්කොම පත්‍රවල විතරයි තියෙන්නේ. ඒක පත්‍රවලින් විතරක් නෙමෙයි, ඒක මිනිසුන්ගේ හදවතට හැංගීමට එකතු වෙලා තියෙනවා. අපි මේකට මුහුණ දෙන්නේ කොහොමද? උදාහරණයක් විදිහට මම පැහැදිලි කරලා දැන් අපි මේ අවුරුද්දේ පළතුරු අවස්ථාවේ මොකද? ඒක මූලික හේතුව අපි දන්නේ මේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙන්න මල් වල තියෙන ඒ ශක්තිය හෝමෝන ගෙඩි හැදෙන තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒකට බලපානවා. ඒ නිසා තමයි රම්ඩව ගාව අඩු වෙලා තියෙනවා. අඩු වුණා ඒක පැහැදිලිව වෙන්නේ දෙයක් හැමෝටම. ඒ වගේ අනික් දේවල් වලටත් ඒක බලපාලා තියෙනවා. පළතුරු වලටත් බලපාලා තියෙනවා, රස අඩු වෙලා තියෙනවා. ඒ වගේ එහෙම අවස්ථාවල් මුණ දෙන්න වෙලා තියෙනවා අපිට අද. හොඳයි. දැන් සියල්ලම මේ විදිහට වෙනස් වෙච්ච වටපිටාවක් ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ මේක සාමාන්‍ය ජන ජීවිතයේට යම් ආකාරයක බලපෑමක් සිද්ධ වෙනවා නම් අයහපත් විදියට. ඒක කොහොමද වෙනස් කරගන්නේ කියන කාරණාව. දැන් ආචාර්යතුමා ලෝක දිහා අපි බැලුවාම ලෝකයේ බොහෝ දියුණු රටවල් පවා දැන් මේ අපි දන්නවා මේ කොළපාට පරිසරයක් නිර්මාණය කරගන්න. නැත්නම් ගහකොළ පිරිච්ච පරිසරයක් නිර්මාණය කරගන්න හුඟක් මහන්සි වෙනවා. ඇත්තටම මේ මහන්සිය කියන කාරණාවේදී අපි ඒක ලෝකයේ ළඟ එහෙම ගතර ලංකාවට අපි ආවහම ඇත්තට මේ හැඟීම අපේ රටේ මිනිස්සුන්ට තියෙනවද කියන එක යම් ආකාරයක ප්‍රශ්නයක්. ඒක අපේ හරි කෘත්‍රිම පරිසරයකට හැඩගැහෙලා ඉන්නවා. ඒ පැඩ ගැඩ ගෙහෙ මම දැකලා තියෙන්නේ මොකද අපේ රටේ තියෙන අධ්‍යාපන රටාව අනුවත් අපේ රටේ තියෙන අනික ජීවන රටාව අනුවත් හැමෝම හිතනවා මේ නාගරික පරිසරයක ඉන්නවා නම් වෛද්‍ය ප්‍රතිකාර හොඳින් ලබා ගන්න පුළුවන් අධ්‍යාපනය හොඳින් ලබා ගන්න පුළුවන් අනික් පහසුකම් සැලසෙනවා කියලා. ඒ නිසා අපි මේ කුඩා ඉඩම් කොටසක තට්ටු ගයක් හදාගෙන ඕක ඇතුළට නිකන් මහම සංකීර්ණ ජීවිත රටාවකට පුරුදු වෙලා. එහෙම නෙමෙයි. සරල ජීවිත රටාවකට පුරුදු වෙන්න ඕනේ. ඕන කෙනෙක් ගෙදරින් රැකියාව කරලා ගෙදරට ගියා නම් ගෙදරින් ඉලට බහින්නේ නැහැ. නිදහස ඉරෙන්න බෑ. එහෙම නෙවෙයි පුද්ගල වශයෙන් තමන්ගේ පදිංචිය සඳහා නිදහස ඉඩම් තෝරා ගැනීමේදී හෝ ඒවා, ගෙවල් තෝරා ගැනීමේදී හෝ පරිසරයත් එක්ක සමබරව ජීවත් වෙන්න එක හැඩ ගහන්න ඕන. අද අපි දකිනවා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීම වායුගෝල අපේත්‍ර වීම කියලා. ඒ වගේම විදුලි බලය නිපද වීම. විදුලි බලය වැඩි නිෂ්පාදනය කරන්න වෙලා තියෙනවා. ඒ ගැටලුව අර සංකීර්ණ ජීවන රටාවට හුරු වීම. සරල ජීවන රටාවට හුරු වෙලා අපි දවසේ පැය 8කින් අඩු ගන්න පැය 4ක්වත් එලිමහනේ ගත කරනවා නම් අපි දකිනවා මේ පරිසරයේ වෙනස අපි ඇඟට දැන සනීපය අපිට හම්බ වෙන මිනිස්සු මුණ දිහා බැලුවම hina වෙච්ච මිනිස්සු ඉන්නවා ප්‍රශ්න තියෙන මිනිස්සු ඉන්නවා හැමෝම දිහා සරලව බලන්න පුරුදු වෙනවා. අද එහෙම නෙමෙයි මුණ බැලුවත් ඕන කෙනෙක් බලන්න නිකන් හරිය නිකන් තරකාරයෙක් දිහා බලනවා වගේ. දැන් අනික් රටවලදී ගියහම හැමදේරටම දකින්නත් මිනිස්සු කොච්චර මේ සැහැල්ලුවෙන් ජීවත් වෙනවද කියලා. අපි බැලුවොත් එහෙම මිනිස්සු බිම් බලාගෙන යන්නේ ආග බලාගෙන යන්නේ දරුවෙක් කල්ලාන ගියත් ඒ දරුවා අදගෙන යන නිකන් මේ අර කොහෙද ගෙනියන්නේ වගේ පාසල් එහෙම ඒව නෙමෙයි අපි හැඩ ගහන්න ඕන සරල ජීවන රටාවකට. එහෙම නැතුව මේ ගැටලුවනේ අපිට ගොඩේම හිතා ගන්න බෑ. සරල ජීවන රටාවකට හැඩ ගැස්සීම. ඒක කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආදරණීය මිතුරනි මේක අපිටම කරගන්න සිද්ධ වෙනවා. සරල බව එතකොට ඒ තුල තියෙන සැහැල්ලුව ඇත්තටම අපි අතමානේ තියනවා. ඒක තවමත් අපට ග්‍රහණය කරගන්න යම් ආකාරයක අපහසු වීමක් තියෙනවා. මොකද අපිට අවශ්‍ය දේ මොකක්ද අනවශ්‍ය දේ මොකක්ද කියන දේ හරියට තෝරා බේරා ගන්න නොහැකි වීමත් එක. අද ජීවිතාර්ථ තුලින් අපි කතා කරන්නේ මේ දේශගුණික විපර්යාසය යම් ආකාරයක කාලගුණික තත්ත්වයන්ට බලපාන්නේ කොහොමද? මේක සාමාන්‍ය ජන ජීවිතයේදී අපට වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. අදින මිතුරනි අපි කෙටි විරාමයක් ලබා ගනිමු. අද ජීවිතාර්ථ තුලින් අපි කතා කරන්නේ ඇත්තටම කාලීන වගේම අපිට අතිශයින්ම වැදගත් මාතෘකාවක්. දේශගුණික කාලගුණික මේ විපර්යාසයන් ඍචුවම අපේ ජීවිතවලට බලපානවා. අපේ ආර්ථිකයට බලපානවා, යම් ආකාරයකින් අපේ සෞඛ්‍යයට බලපානවා. සමස්තයක් විදියට ගත්තාම මනුස්ස පද්ධතියටම මේ ඔස්සේ ලැබෙන බලපෑම සමහර වෙලාවට පීඩනයක් තරමට ප්‍රබල වෙන්න පුළුවන්. මේක ලෝකයේම අද මොහොන දීපු කාරණාවක්. අපිට මේකෙන් මිදලා ගැලවිලා මේ කොටස අපේ මේකේ හුස්ම ගන්න අපි විතරයි, මේකේ ඔක්සිජන් නිපදවන්නේ අපිට විතරයි, මේකේ කාබන් ඩයොක්සයිඩ් ටික මේ විදිහටයි අවශෝෂණය කරගන්නේ, ඒ නිසා අපි මේ විදිහටයි පරිස්සම් වෙන්න ඕනේ කියලා මමත්වයක් ඇතුලේ ඉඳගෙන මේ පරිසරයත් එක්ක බද්ධ වෙච්ච කාරණාවලදී කනුදෙනු කරන්න කොහොමවත්ම අපිට පුළුවන් කමක් නැහැ. රටක් විදියටත් එහෙමයි. ලෝකයේ යම් ආකාරයක බලපෑමක් වෙනවා නම් ඒක ශ්‍රී ලංකාවටත් බලපානවා. අපේ ආසන්නතම රටවල් වලට යම් ආකාරයක මේ පාරිසරික දේශගුණික හානි ඒවැයි සිදු වෙනවා නම් ඒක අපටත් බලපානවා. ඒකේ සුනාමි වෙසනත් එක්ක අපි ඒක අත්විඳා. ආදරණීය මිතුරනි අද අපි මේ ගැන කතා කරනකොට අපේ ආචාර්ය W.S. විමලසූරිය මැතිතුමා ඊටම හොඳ ප්‍රවිෂ්ටයක් සමග මාත්‍රකාව නුකුලව අපිට මේ කරුණු පැහැදිලි කරලා දෙනවා. ආචාර්යතුමා දැන් අර අපි අහලා තියෙනවා රට ඇතුලේ යම් ආකාරයක කන්දක් ණය ගියොත් ඒකේ තියෙන බලපෑම ඒ ප්‍රදේශයට විතරක් නෙවෙයි සමස්ත මුළු රටටම දැනෙනවා. ඒ වගේම තමයි අපේ ආසන්න රටවල්. දැන් සුමාත්‍රා දූපත්වල ඒ ඇතිවෙච්ච භූචලනය අපිට කොච්චර දැනුණාද? අපේ කොච්චර ජීවිත නැති වුණාද? අත වෙනකොට ලෝකයේ තියෙන මේ කාලගුණික දේශගුණික විපර්යාස අපිට යම් ආකාරයක බලපෑමක් තියෙනවා කියලා ඍජුවම අඳුනකට තියනවාද? කාලගුණික දේශගුණික විපර්යාස බලපෑම ලෝකයේ දියුණු රටවල් චන්ද්‍රිකා ස්ථානගත කරලා තියෙනවා. ඒ රටවල් වල කාලගුණ වෙනස් වීම කොහොමද බලපාන්නේ? ඒවා ගැන මොකද්ද කල්ලාතෝ දැනුම් දීමක් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. ඒ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ අර විශේෂයෙන්ම ඇල්ගොරිතම් කියන තාක්ෂණය අනුව පොළවේ වෙනස් වීම හරි පැහැදිලිව දැනගන්න පුළුවන්. දැන් පහුගිය කාලක පහුගිය දේශගුණ රැස්වීමේදී තොරතුරු ඉදිරිපත් වෙන අනුව කියනවා විශේෂඥ දැනුමක් ඇති රුසියාව චන්ද්‍රිකා විද්‍යාඥයෝ කියනවා මේ අපි එවරස් කන්ද හිම දිවීමෙන් පටන් අරගෙන තියෙන වේගය හරි ඉක්මනට වැඩි වෙනවා කියලා. හිම දිවීමේ වේගය වැඩි වීම එවරස් කන්ද විතරක් නෙවෙයි ලංකාවට විශේෂයෙන් බලපාන අවස්ථාවක් තියෙනවා. මොකද එවරස් කන්දේ දිවෙන හිම කඳු දැන් පුපුරලා තියෙන ග්ලැෂියර් කියලා අපි කියන ලොකු කඳු ගංගා නගමන කඩා වැටිලා බෙන්ගාල බොක්කට බෙන්ගාල බේ ඔෆ් බෙන්ගාල් කියලා අපි කියනවා. බෙන්ගාල බොක්ක ප්‍රදේශයට එනකොට සීතල වතුර විශාල ප්‍රමාණයක් බෙන්ගාල බොක්කට එනවා. ඒ වෙනුවෙන් ඇති වෙන වායුගෝලයේ ඇති වෙන අවපාතය අපිට විඳ දරා ගන්න බැරි තරම තදින් වැස්ස ඇති වෙනවා. ඒ එතනදී අපේ රටවල් කොහොම මුහුණ දෙනවද කියලා අපිට සාම කවුරුත් හිතලවත් නැහැ. කඳුනා යෑම, ජලය බොන ජලය අපවිත්‍ර වීම ප්‍රධානම ගැටලු දෙකකට මුහුණ දෙලා තියෙනවා. බොන ජලය අපවිත්‍ර කියන කඳුල තියෙන හේදිලා වටන ප්‍රමාණයත් අපි කලුගම් කැලණි එකකට ආශ්‍රිතව දෙපැත්තේ තියෙන ජනවාස වල වෙන එක සේදිලා අපවිත්‍ර ජල ප්‍රමාණයත් පිරිසිදු කර ගැනීමේ අවශ්‍යතාවය අපිට නැහැ ඇත්ත වශයෙන්ම වැඩි ප්‍රමාණයක් ආවොත්. ඒ වගේ අවස්ථාවකදී විශාල සංකීර්ණ ගැටලුවල මුහුණ දෙන්න වෙනවා විශේෂයෙන්ම අනාගත දරු පරපුරට. පිරිසිදු වතුර බීව නැත්නම් ලැබෙන ලෙඩ රෝග මොනවද කියන එක ඔය හැමෝම දන්නවා වකුගඩු ආබාධ මූලික ප්‍රශ්නේ බලපාන හැටියට තියෙනවා. අනික ආබාධ ගැන වැඩිපුර අපිට සංකල්පයකට දකින්නවත් නැහැ. මොකද ඒවා වෛද්‍යවරු භාවිතා කරනවා පරිහරණය කරනවා. නමුත් ඒ අපිරිසිදු වතුර පිරිසිදු කිරීමේ ශක්තිය අපිට අඩු වෙලා තියෙනකොට අපිට අපිරිසිදු වතුර පානය කිරීම පරිහරණය කිරීම වල ලැබෙන අනිට ඵල විපාක හිතා ගන්න බැරි තරමට තියෙනවා. විශේෂයෙන් අපි කඳුනා යෑම වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් අපි කියනවා එතෙන්දී ලෝකේ භාවිත කරන මේ green belt buffer zone කියලා කඳුනා යෑම වළක්වා හොඳ ගස් වර්ග හිටවන තදට මුල් පොළොවේ යට බැහැලා යන ගස් වර්ග හිටවන්න ඕන. නමුත් අපි හිටවන්නේ පොළොව මත පිට වැවෙන ගස් වර්ග. ඒ නිසා ඒ ප්‍රදේශවල ආශ්‍රිත ජනතාව පාසල් සමාජ සේවා ආයතන රජයේ ආයතන එකමුතුව මේ ප්‍රශ්නෙට මුහුණ දීම සඳහා සූදානම් විය යුතුයි. ඒක අනිවාර්ය ගැටලුවක් වෙනවා ඊළඟ අවුරුදු 20 ඇතුළත. අපි දකිනවා මේ දැනට අපි 2020 ඉඳන් 2050 වෙනකොට මේ ලෝකයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 1.5කින් වැඩි වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙමින් හිටියා. නමුත් ඒක සෙන්ටිග්‍රේඩ් 2කින් වැඩි වෙනවා කියලා තමයි පහුගිය සතිය වෙනකොට දැනගන්න තියෙන්නේ. ඒකට මූලික හේතුව අපි වැඩියෙන් භාවිත කරන මේ ඉන්ධන භාවිතය. දකින්න ඇති අපේ රටෙත් ඉන්ධන භාවිතය කොච්චර ප්‍රමාණයක් ඉක්මවා භාවිත කරනවද කියන එක පාරට වරොත් දෙන්නේ නැති වාහන ප්‍රමාණය පාර දුවනවා කියන්නේ ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වැඩි ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා අපේ වායුගෝලයේ රැඳී සිටිනවා කියලා. ඒක අවශෝෂණය කරන්න ගස් වලට ශක්තිය නැහැ. මුහුණට මූදෙත් දැන් 160ක් විතර අවශෝෂණය කරන්න ඒවත් අඩු වෙවි යනවා. මුහුදු වතුරේ තියෙන දුමුරු පාට බොර පාට වැඩි වීමේ ප්‍රවණතාවය උඩ. ඒ නිසා තව දුරට අපි ගොඩබිම් වල ආරක්ෂා කරගන්න අපේ නිසා අපේ මිනිස්සු වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ මේ කඳුහෙල ආශ්‍රිත ප්‍රදේශවල. බොහොම කෙටි ඉඩම් කොටස් වල ජීවත් වෙන්නේ විශාල වශයෙන්ම පොළොව ගැඹුරට මුල් ඇදෙන ගස් වර්ග සිටිය යුතුමයි. නැතුව නායෑම කිසිසේත් වළක්වා ගන්න බෑ. පස් බැමි බැඳලාවත් කොන්ක්‍රීට් බැමි බැඳලාවත් වළක්වා ගන්න බෑ. හැමෝම අපේ හයිවේ මේ නව මාර්ග දිගේ යනකොට දකින්නද පාරදපැත්තේ කඳු කොපමණ නාය ගෙහින් තියනවද කියලා. උදාහරණයකට දැකලා මතක තියලා යනවලට ගණන් කරලා බලන්න. ස්ථාන කීයක මේ අවුරුද්ද කඳු නාය ගෙහින් තියනවද? ඊළඟ අවුරුද්ද තව ස්ථාන කීයක කඳු නාය ගෙහින් තියනවද? ගිය අවුරුද්ද නාය ගෙහින් තිබුණේ කොහොමද කියලා තව කෙනෙක්ගෙන් අහලා බලන්න. තමන්ම සංසන්දනය කරලා අවබෝධ කරගන්න අපි මේ ගැටලු වලට කොහොමද මුහුණ දෙන්නේ? ඒ පිළිබඳ සාකච්ඡා ගොඩනගන සාමාන්‍ය ජනතාව අතරින්. හොඳයි. අදමත් වැදගත් පරපුරයි. ආචාර්යතුමා දැන් ඔබතුමා කියනවා දැන් මේ ඇති වෙන විපර්යාසයන්ට පාරිසරික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයන් තියෙනවා. ඒ ක්‍රමවේදයන් මේ මහ පොළව මත ක්‍රියාත්මක වීමේ යම් ආකාරයක ගැටලු තියෙනවා. මොකද දැන් ඔබතුමා කියනවා නායන ප්‍රදේශවල හොඳින් මුල් පොළවට දැඩිව බැස ගන්නා මුල් තියෙන ශාක තමයි වවන්න ඕනේ කියලා. හැබැයි මේ දැනුම අපේ මහජනතාව ළඟ තියෙනවද? මේ දැනුම අපේ මහජනතාවට ලැබෙනවද? ඒකේ අමාකාරික ප්‍රශ්නයක් නේද? ඒ ගැටලුව සම්බන්ධයෙන් මට හොඳ අත්දැකීමක් තියෙනවා මේ මෑත දිනවල මම මේ කොළඹ නගරයේ වටා රවුමක් කොළඹ නගරය ගිහම මම තෝරගත්තේ මේ කොළඹ නගර ශාලාව වටා කිලෝමීටරයක් රවුමක් අපි කණ්ඩායමක ඇවිදලා බැලුවා හදිසියෙන් වැස්සක් වැස්සත් පොළොවට උරා ගන්න වතුර ප්‍රමාණය කොහොමද කොළඹ නගරේ මුණ දෙන්න කියලා කොළඹ නගරයේ තියෙන හුඟක් මීට වඩා අවුරුදු 40ක් 50ක් ඉස්සෙල් ගස් වලින් ගැඹුරට මුල් ලදින ගස් වර්ග හිටවලා තියෙනවා मैत काल हिटवला दिन गस वर्ग ओक्कुम पोलो मथुरे मुल दिन में ताल वर्ग गस वर्ग मे गहक मुलट वैसक वैसा किला मुलट सीधे पत्र पोलोट रगन दिया ने मूल गेमर मूल पद्धति एक ने मूल पोलोट यानी ने ए गटलो कोलम ना करे हकीक मने विसंदा गत दया एक विसंदा क्रिकेट में पहले संधान करन दो ना मे कोलम ना करे नगरशाला वटा किलोमीटर एक रावमक अपे वेदला वैलुवा एकम तनक वितरक मेक सार विसंदा खोयाගෙන තිබුණා කොළඹ නගර සභාවේ नगरसभा गिनी निवन एकके गिनी निवन एकके इदरिविट वितराट ए महत्वरु अपे रट आवेनिक फलदुरु वर्गයක් තියෙනවා කාමරංග කියලා ඒ ගහ හිටවලදම ඒ ඇර තව පොළොවට ගැඹුරට මුල් ලදින ගස් හිටවර වර්ග හිටවලදම එකම ආයතන එකම ස්ථානයේ කොළඹ නගර සභාව විතරයි. එතනදී මම තීරණ ගත්තා කොළඹ නගර සභාව අපේ නගරය පුරා තියෙන මේ පරිසරක මේ अधिक जल जल एक ගැටලුව සඳහා සහභාගී කරගත්තු එකම ආයතනයක් කියලා වෙරලා. ඒ නිසා මම රටේ ඔබ හැමගෙන් ඉල්ලා සිටින කොළඹ නගර සභාව ගත්තේ ඒ ආදර්ශය හැමෝම අනුගමනය කරන්න කියලා. හොඳයි. දැන් මේ සියල්ලේම ප්‍රතිපලයක් විදිහට තමයි අපි භුක්ති විඳින මේ අයහපත් කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් අපි නිරතුරුවම අත්විඳින්න සිටින්නේ. ආචාර්යතුමා දැන් හොඳම උදාහරණයක් විදිහට ඔබතුමා මේ හරියට මහ පොළවට ගැළපෙන දේශීයත්වයට ගැළපෙන මේ පාරිසරික විපර්යාසයන්ට මේ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන මේ පරිසරය රැක ගන්න පුළුවන් පරිසර හිතකාමී විදිහට ගහක් කොළක් හිටව ගන්න කොහොමද තියෙන විපර්යාසයන් අඳුනාගෙන ඒකට මුහුණ දෙන්න අපි කොහොමද සූදානම් වෙන්නේ කියන කාරණාවට උදාහරණ අරගෙන පැහැදිලි කිරීමක් කළා. දැන් අපි දන්නවා කර්මාන්ත ශාලා. එතකොට මේ වාහන කියලා ගත්තාම ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැති තරම් මහපාරේ අපි පැය ගාණක් අධික මාර්ග තදබදයන්ට ලක් වෙලා තියෙනවා. මේ වයින් පිට වෙන්නේ නිරන්තරයෙන්ම පරිසරයට හිතකාමී දුමක් නෙමෙයි. ඒක නිසා ලෝකයේ ගිහිල්ලා තියෙනවා එක තැනකට පරිසර හිතකම්ී වාහන භාවිතයට වගේ. දැන් ඒ සංකල්ප අපේ මහ පොළේ පැල කරන්න හරි අමාරුයි නේ ආචාර්යතුමා. එතනදී අපි දැකලා තියෙන මූණ ගැටලුව හයිබ්‍රිඩ් කියන බැටරිය වලින් දුවන වාහන ප්‍රමාණය මිල වැඩිකම. සාමාන්‍ය කෙනෙකුට භාවිත කරන බැරි ගන්න එක මිල වැඩි. ඒ නිසා අපි ගමන් බිම ප්‍රමාණය පාලනය කළගත යුතුයි. ඒ ඇර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිපුරම අපේ රටවල නිකුත් වෙන විදුලි වලන ඉපදවීමේදී හොඳම විකල්ප විසඳුමක් හැටියට හිතලා බලන්න අපේ කොළඹ නගරයේ තියෙන රජයේ අධ්‍යාපන ආයතන වලත් ඊළඟ රජයේ රෝහල් වලත් සූර්ය කෝෂ සූර්ය පැනල් හයි කරලා භාවිත කරන්න පුරුදු හිතනවා නම් ඒක ලොකු ගැටලුවක් නෙමෙයි වොන්තරම් ඒ පිළිබඳ පරිත්‍යාගශීලී ධනවතුන් අපේ රටේ ඉන්නවා කියලා මම හොඳ ආකාර දන්නවා. අපිට කොළඹ නගරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් කිලෝවොට් 500ක් අඩු කරගන්න පුළුවන් නම් විදුලිය භාවිත කිරීම කාබන් ඩයොක්සයිඩ් කොපමණ ප්‍රමාණයක් අඩු වෙනවද? ඒ විදිහට විකල්ප විසඳුම් තියෙනවා. විකල්ප විසඳුම් හරි සාර්ථක විසඳුම්. නමුත් ඒ පිළිබඳ නිවැරදි ක්‍රියාමාර්ගයක් ගත යුතු කොටස් එනවා. ඒ කොටස් මේ දෙන්න අනිවාර්යයෙන් සහභාගී වෙලා දැනුවත් කළ යුතුයි සාමාන්‍ය ජනතාව. පැහැදිලිවම සූර්ය පැනල් භාවිත කිරීමෙන් අපේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. මොකද විදුලි නිපදවන්න භාවිත කරන ඩීසල් අපේ අඟුරු ගල් අඟුරු ඔය අඩු කර ගන්න ඕන. ඒ හැර කතා සහ යෝජනා එහෙම නෙමෙයි ගෙනේම නෙමෙයි ඉතාලම වටින්නේ ක්‍රියාත්මක කිරීම. අපි එතනට ඉන්න ඕන එතනට යන්න ඕන. රාජ්‍යයක් වශයෙන් රාජ්‍ය අල්ශේ මැදිහත්වීමත් ප්‍රතිපත්තිමය වශයෙන් මේ තියෙන ලෝක තත්ත්වයන්ට සහ ඒක අපි රටක් විදියට භුක්ති විඳිනවා. මේකෙන් මිදීම සඳහා අපිට විවිධ ඉසව් නැත්නම් විවිධ ක්ෂේත්‍ර දිහා බලන්න සිද්ධ වෙනවා. අද අපි විශේෂයෙන්ම කතා කරන්නේ මේ කාලගුණික විපර්යාස, දේශගුණික විපර්යාස ඍජුම අපේ ජීවිතවලට බලපානවා. මෙන්න මේ මාතෘකාවෙන් යම් දැනුවත් වීමක් ඒ ඔස්සේ ඔබේ චින්තනය වෙනස් කරමින් අපිට කරන්න පුළුවන් දේ අද සිට අපි ආරම්භ කරමු කියන ආයාචනයෙන් අපි ආදරණීය මිතුරනි යලිත් කෙටි විරාමයක් ලබා ගමු. සමහර රටවල් වල මේ නිකන් ලැබෙන ඔක්සිජන් ටිකත් සල්ලි වලට ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තරමටම සමහර රටවල් පරිසරිකමේ වශයෙන් ගත්තොත් සිය පරිසරය දූෂණය කරගෙන තියෙනවා. විශේෂයෙන්ම දියුණු රටවල්. හැබැයි දැන් ඒ රටවල් මේක හරියට අඳුනගෙන යලිත් අර මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ වෙලා තියෙනවා. තවමත් රටක් විදිහට අපි මේ ප්‍රබලත්වය භුක්ති විඳින්නේ නැහැ. නමුත් හෙට දවසේ අවදානමක් අපට තියෙනවා. ඒ නිසා මේ ගහකොළ, මේ පරිසරය, මේ ඇලදොළ, එතකොට මේ වාතාශ්‍රය මේ සියල්ල අපිට යහපත් විදිහට නැත්නම් අපේ ශරීර සෞඛ්‍යයට අයහපත් නොවන විදිහට පවත්වා ගැනීමේ වගකීම යුතුයකම අද දවසේ අපිට පැවරෙනවා. ඒ නිසාමයි අද ජීවිතාර්ථ අපි මේ පිළිබඳව කතා කරන්නේ. Sunny Water Ecosystem Consultancy ආයතනයේ විධායක අධ්‍යක්ෂකතුමන් ආචාර්ය W.S. විමලසූරිය මැතිතුමා මේ පිළිබඳව අපව දැනුවත් කරනවා. ආචාර්යතුමා දැන් ගැටලුව පැහැදිලි. අපි රෝගය මොකක්ද කියලා දන්නවා. මේක නිවාරණය කරගන්න ඕනේ කියන කාරණාවත් අපි දන්නවා. හැබැයි මේකට ප්‍රතිකාර කරනකොට හරියටම ඒ අවශ්‍ය කරන දැනුම ටික අපිට ලැබෙනවද කියන ගැටලුවක් තියෙනවා. රටක් විදියට අපි මතු පිටින් නෙමෙයි අපි මේක පේනමානෙන්ට ඔබට ගිහිල්ලා ඇතුලෙන් කතා කළාම ප්‍රතිපත්ති තීන්දුව తీරන ගන්න තැන්වල ඒ කරන කියන දේවල් වල යම් අඩුවක් දකිනවා කියලා රටේ ජනතාවම කියනවා. මේ තත්ත්වය වෙනස් වෙන්න අපි කොහොමද ඉහළ දූරාවලිය ඉඳලා පහළට එන්න ඕන? ප්‍රතිපත්තිය තීරණ ගැනීමේ තැන්වලදී අඩුවක් මට නම් දැකලා නැහැ. නමුත් ක්‍රියාත්මක කිරීමේ තැනදී තමයි අඩුවක් දැකලා තියෙන්නේ. ක්‍රියාත්මක වීමේ තැනදී අඩුවක් හැටියට මම හොඳින්ම දැකලා තියෙන අපේ මේ ක්‍රියාකාරී තරුණ පරපුර අනාගත පරපුර මේ සහභාගීත්වයේ අඩුකම. එතනදී අපි බස්නාහිර පළාත උදාහරණයකට අරගෙන කතා කරනවා නම් බස්නාහිර පළාතේ තියෙන විශ්වවිද්‍යාල 12ක් මහාචාර්යවරු 120ක් ඉන්නවා. ඒ අයගෙන් අධ්‍යාපනය ලැබෙන ඊට පහළ ඒ වගේ තුන්ගණයක වැදගත් පරපුරක් උගත් දැනුම ඇති පරපුරක් ඉන්නවා. ඒ පරපුර මෙතන ඉදිරියට පැමිණිය යුතුයි. ඒ අය පොත්‍රිකයි පාඩම් පොතයි ගියයි විශ්වවිද්‍යාල අතර හිර වෙලා හිටියොත් නම් ඒගොල්ලන් අනාගතයට හැමෝම හිතනවා වගේ මේ රට අතර දාලා යන්න සිද්ධ වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙම බලාපොරොත්තු වගේ ඉන්න කොටසක් ඉන්නවා රටේ 10%ක් නැත්නම් 15%ක්. ඊටු 80% මේ තරුණ පොර මේ රටේ ජීවත් වෙන්න ජීවත් පිය යුතුයි. ඒ අය දැන් ඒ ගමන පොතට යටම ජීවිතයෙන් අත්හැරලා කාමරයෙන්, ගෙදරින්, පොතෙන් ඩිජිටල් ලෝකෙන් එළියට ඇහිලා පරිසරයේ දිහා අපි කොහොමද මේක වෙනස් කරගන්න ඕන අපේ අනාගත පරපුර වෙනුවෙන් කියලා සාකච්ඡාමය වෙමින් තත්ත්වයක් ගොඩනගා ගන්න ඕන. නිතරම පත්තර පිටුවකින් තියෙන දේ නෙමෙයි. එයා සංවිධානාත්මක වශයෙන් එකතු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරලා අපි මෙන්න මේ දේ ක්‍රියාත්මක කරන්න ඕන කියලා පාරට බහලා කරන්න ඕන. හොඳ උදාහරණයක් දකින්න මේ ඊශ්‍රායලයේ පිටපු වෙලාවේ ඊශ්‍රායලයේ හැමදේම කරන්න ආය හිටපු දේශපාලනඥ මහාචාර්යවරු නෙමෙයි තරුණ පරපුර. යුද්ධය කළේ තරුණ පරපුර, රටකරන තරුණ පරපුර. අද ඊශ්‍රායල් වගේ රටක් දිනුලා තියෙන ඒ අනුව. ඒ වගේ මම දකිනවා 1970 දිවිච්ච බංග්ලාදේශය. බංග්ලාදේශයේ බිහි වුණාද අපිට වඩා හුඟක් ඉහළට ගිහින් තියෙන රටක්. අපි අවුරුදු දහස් ගණන් අතීතය ගැන කතා කරනවා, වර්තමානය ගැන කතා කරනවා. නමුත් අනාගතය ගැන කතා කරන්නේ නැහැ. තරුණ පරපුර නොපමාව ඉදිරියට එන්න උසස් අධ්‍යාපනය ලැබෙන අයගේ විෂයටත් මේ පරිසර සංරක්ෂණය කියන කොටසක් ඒ අධ්‍යයනයේ පාඩමාල වල ඇතුළත් කළ යුතුමයි. පරිසරය රැකීමේ පරිසරය රැකීමේ ගත යුතු ක්‍රියාමාර්ග ඒ අය ඒ ගැන දක්වන ආකල්පයේ ඒගොල්ලන්ගේ පසවිපරම විශේෂම දෙයක් පසවිපරම කියන්නේ අධ්‍යාපන රටාවට ඇතුළත් වෙලා අධ්‍යාපන විෂයට ඇතුළත් විය යුතු. නැත්නම් අපිට මේ ගමන බලාපොරොත්තු වෙනට යෑමේ අපහසුතාවයක් තියෙනවා. හැමෝටම ඒ ගැටලුව තියෙන අනාගත දරුපරවටත්. හොඳයි. දැන් පාසල් පද්ධතියෙම මේක වෙනස් වෙන්න ඕනේ. ඊටත් කලින් අපිට gederim තින්ම ඕක වෙනස් කරගන්න පුළුවන්. දැන් ආචාර්යතුමා ඔබතුමා පැහැදිලි කරන ආකාරයට උගතුන්, බුද්ධිමතුන්, වියතුන් මේ ක්ෂේත්‍රීය ඥානය ඇති ඒ පිරිස එකට එකතු වෙලා කණ්ඩායම්ගත වෙලා ඒක ජනතාවත් එක්ක එකතු වෙලා එක හැඟීමක ඉඳගෙන මේක ක්‍රියාත්මක කරන තැනට ගෙන ඒම නූතන අවශ්‍යතාවයක් විදියට දකිනවා. ඉතින් එහාට ගියාට පස්සේ අපි හැමදාම කතා කරනවානේ අපේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු සිදුරක් තියෙනවා හිදසක් තියෙනවා මේ පවතින යථාර්ථයට ගැලපෙන්නේ නැතිකමක් කියලා අපිට ඕකත් වෙනස් කරගන්න බැරි නම් ආචාර්යතුමා අපිට පුළුවන් දෙමාපියන් විදිහට වැලිහිටියන් විදිහට අපේ දරුවන්ගේ මානසිකත්වය මේ ඉරට හදට ගහට කොලට ඇලට දුලට ආදරය කරන විදිහට නිර්මාණය කරන්න අපි එතනින් කොහොමද පටන් ගන්නෙ දරුවන්ගේ පරසරයට දක්වන හැඟීම මොට වෙන මූල හේතුව මේ මම කිව්ව අර සංකීර්ණ ජීවන රටාව සංකීර්ණ ජීවන මේ ෆ්ලැට් වල ජීවත් වීම ගෙදරින් එළියට යෑම ගෙදර එම සීමාව ඒ නිසා තමයි මේ දරුවන් මේ ගැන හිතීම අඩු වෙලා තියෙන්නේ මොකද දරුවොත් හරි සංකීර්ණ මේ ඩිජිටල් තාක්ෂණයට හුරු වෙලා අද බලන්න ඕන ළමයෙක් සෙල්ලම් බඩුවකට තෝරගන්න මොකද්ද කියලා ටෙලිෆෝන් එක විතරයි ටෙලිෆෝන් එකෙන් සිදුවන අනතුරු කරගන්න අනතුරු කොපමණ දැකලා තියෙනවද පත්තරවල උදාහරණයක් ඇරෙන්න මූලික හේතුව ඒ දරුවන් පරිසරයත් එක්ක ගැටීමට උනන්දු වන කිරීම මව්පියන් හැටියට දරුවන්ට පැහැදිලි කරලා දෙන්න ඕන ඔය දරුවන් ඔය තාක්ෂණික උපකරණ එක්ක නෙමෙයි එළියට බැලලා ගහක් දිහා බලලා කුරුල්ලෙක් දිහා බලලා කුරුල්ල කෑ ගන්න දිහා අහගෙන ඉඳලා කුරුල්ලෙකුට දෙන කෑම මොනවද කියලා අද ළමයාගෙන් අහලා බලන්න පරිවිය කන්නේ මොකද්ද මේ අනික් කුරුල්ල කන මොනවද කියලා කෑමේ වෙනසක් දකින්නවද කියලා ළමයි කිය දුන්න දෙයක් අය කියලා. එහෙම නැහැ. ඒ සතු දකින්නවා. කොළඹ නගරේ අපි පොඩි කාලේදී මීට අවුරුදු 50කට ඉතල විශාල සත්තුන් කොටසක් හිටියා. අද ඒ සත්තු කොටස ඔක්කොම මොඳ වෙලා ගිහිල්ලා. මොකද මේ පරිසරය වෙනස් වීම මිනිස්සු පරිසරයට ආදරය කිරීම අඩු වෙලා. මොකද අද මම දකින්න හැටියට මම දන්නවා කොළඹ නගරයේ කිසිම කෙනෙක් මේ සතුට කන්න ගෙදරක පඩියක් උඩ වියට ටිකක් තියන්නේ නැහැ. හාල්ලට ටිකක් තියන්නේ නැහැ. ඒ වගේ සත්තුන් දිහා බලලා ඒ සත්තු කොහොමද නිදහසේ හැසිරෙන්නේ නිදහසේ ජීවත් වෙන්නේ කියලා දරුවා තේරුම් ගන්න ඕන. දරුවන් ඒතන පුරුදු කරන්න ඕන. එතකොට තමයි දරුවා හිතන්නේ අපිතර කුරුල්ලෝගේ නිදහසේ ජීවත් වෙන්න ඕන. කුරුල්ලා ජීවත් වෙන පරිසරය තමයි අපිටත් තියෙන පරිසරය. අපි මේ පරිසරයේ උපරිම විඳ ගන්න ඕන කියලා. පරිසරයේ විඳවන දෙයක් නෙමෙයි. පරිසරයේ තියෙන සතුට, සෞභාග්‍ය, සනීපය කාලගුණේ අපි විඳ ගන්න ඕන අපේ ශරීරයට දැනෙන්න ඕන අපේ මනසෙන් ඒක තීරුම් ගත යුතුයි. අපි දරුවන් එතනට ගෙන යාම අපේ ගුරුවර පරපුරට සහ මව් පරපුරට, පිය පරපුරට යුතුයකමක් කියලාගේ. අපි බලාපොරොත්තු වෙන අය ගැන උපරිම අවධානයක් යොමු කරයි කියලා. ඔව්. විවිධ රටවල අනපේක්ෂිත විදිහට ලැබුකිනේ ඇති වෙනවා. බොහෝ රටවල් වල නොහිතපු විදිහට භූචලන සිදු වෙනවා. ඒ අතින් ගත්තාම බහුකෝලීය පිහිටීම අතිනුත් ලංකාවේ අපි බොහොම වාසනාවන්තයි. ඒ තරම්ම ප්‍රබල පාරිසරික නැත්නම් මේ ස්වභාවික වෙසනයන්ට අපි මුහුණ දෙන්නේ නැහැ. ඒ නිසාම අපේ රට අපි රැක ගන්න ඕනේ. මේ පරිසරය මේ සබඳතාව අපි රැක ගන්න ඕනේ. ආචාර්යතුමා අපි වෙනස් වෙන්න මොන වගේ ක්‍රියාදාමයක්ද අද ඉඳලා අපි පිළිපදින්න ඕනේ? අපි අපේ රට ස්වභාවික සම්පත් වලින් හරියම පොහොසත් ඛනිජ සම්පත් වලින් ඉහළම පොහොසත් රටක් අපි. නමුත් ඒ ඛනිජ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන තිය සාමාන්‍ය ප්‍රයෝජනකත් ගන්න බක් වෙන්නේ. උදාහරණයක් හැටියට හිතනවා නම් අපේ තියෙන ලංකාවේ කෘෂිකර්මයට මේ කාලේ ගැටලුවක් කියලා තියෙනවා මේ පොහොර නිෂ්පාදනය. ඒ පිටිපස්සේ එපාල ෆොස්ෆේට් නිදිය ලෝකයේ හොඳම ෆොස්ෆේට් නිදියක්. හොඳම ෆොස්ෆේට් නිදියක් කියලා කියන්නේ ඒක මේ ආසනික් කියන විෂ වර්ගයෙන් නෑ. අපේ ෆොස්ෆේට් නිදෙන් අපේ රටටම අවශ්‍ය හැම පොහොර වර්ගයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේ අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් වලට අපි ගරු කරලා ඒව දිනු ඒව රටට ඵලදායක හැටියට යොදා ගන්න ඕන. ඊළඟට අපේ තියෙන මේ කැල්සයිට් කියලා රසායනික ද්‍රව්‍යයක් බලංගොඩ පැත්තේ. මේ කැල්සයිට් කියන ද්‍රව්‍ය තමයි ලෝකේ වැඩිපුර මේ නිෂ්පාදන තින්ත නිෂ්පාදනයට අපේ දත් බෙහෙත් නිෂ්පාදනයට අපි ගන්න වෛද්‍ය ප්‍රතිකාර වලදී ගන්න හුඟක් දේවල් නිෂ්පාදනයේ මේ කැල්සයිට් භාවිත කරන්නේ. නමුත් අපේ රටේ කැල්සයිට් කියන දේ කිසිම දෙයකට භාවිත කරන්නේ නැහැ. ඔක්කොම අරගෙන කුඩු කරලා රටවල් වලට අපනයනය කරන. අපි ඒ දේවල් අපේ රටට ආපහු ගෙන්න ගන්නවා. ඒ නිසා අපි හැඩගැසිය යුතුයි. අපි කියන අපේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් කරගෙන අපේ රට දිනු කරගත යුතුයි කියන තැන. ඒ වගේම අපි nature based solution කියනවා. ඒ කියන්නේ මේ අපේ ගංගා ආරක්ෂා ගංගාවල ඉවුරු ආරක්ෂා කිරීම, ජල සම්පත් ආරක්ෂා කිරීමේදී විදේශීය විශේෂක දැනුම නේ අපේ රටේ ඉඳලා ඉඳන් පාරම්පරික ආයනික දැනුමක් තියෙනවා. ඒ දැනුම භාවිත කරලා ඒක කරගත යුතුයි. ඒවා වැඩි විදිහෙන් යන දේවල් නෙමෙයි. උදාහරණයකට මම දකිනවා මේ පහුගිය දිනක අපේ මහාචාර්ය සෝමදේව මහත්මයා කියලා දෙනවා මේ මීමුරේ කඳවැටිය මුද්‍රණයත් අපි අය වැවක් හදලා තිබුණා කියලා. මමත් ඒ වැව හදලා තිබුණෙත් මේ බැහි වලාකුළු පාත් වෙනාට වතුර එකතු වෙන්නත් ඒ මුද උල්පතක් තිබුණත් කියලා. අපි ඒ වගේ මිනිස්සු ජීවත් වෙන තැන්වල මිනිස්සු අඳුරගෙන තියෙන සහභාගී සම්පත් කොහොමද තියෙන්නේ කියලා. අපේ පොළවේ තියෙන මේ ජලය ගබඩා වෙච්ච දැන් අපි ඒකට කියන මේ වෝටර් පොකට් කියලා. ඒ වගේ ස්ථානවල එහෙම අඳුරගත්ත හැටි මේව සංවර්ධනය කර යුතුයි. මොකද කවදාවත් වෝටර් පොකට් එක වතුර හින්දෙන්නේ නැහැ. දැන් සීගිරිය මුදුනේ දන්නවා ඇති කවදාවත් වතුර හින්දෙන්නේ නැහැ. ඒ වගේ විශේෂ ස්ථානවල මේ වෝටර් පොකට් තියෙන තැන්වල ඒව ආරක්ෂා කරගත යුතුයි. නමුත් ගල්පපුරවන්න පාරවල් හදන්න ඔක්කොම ගල් කඩලා ඉවරලා අපේ රටේ තියෙන වෝටර් පොකට්ස් ඒ පොළොවේ තියෙන ජල ඒව වඳ වෙලා විනාශ වෙලා ගිහලා. උදාහරණයකට මම දැක්ක දැන්ට අවුරුදු 10කට විතර ඉස්සර ගෝනපොළ කියන ප්‍රදේශයේ වෝටර් පොකට් එකක් පූරලා ඒ ගල් කන්දක් අතර තිබෙන ජල ගබඩාවක් සති ගාණක් ඒ ජල කිවිමීටර ලක්ෂ ගාණක් ගලාගෙන ගියා. අද ඒ පළාත සම්පූර්ණ බිහිලා ගින් තියෙනවා. ඒ පාරම්පරික දැනුම අපේ යාගේ දැනුම භාවිතා කරලා ඒ වගේ දැන් ආරක්ෂා කරගත්තේ උතුමයි. අපේ ස්වාභාවික සම්පත්. ඒ ආරක්ෂා කරගත්තොත් අපේ තත්ත්වයෙන් අපිට ගොඩ එන්න පුළුවන්. ඒ අර අපි කෘතිම දේවල් පස්සේ ගියොත් අපේ ජීවිතය කෘතිම වෙලා හරිය ඉක්මනට ස්පිරිතාල වලින් අවසන් වෙන්න යනවා. ඔව් හොඳයි. බොහොම ස්තුතිවන්ත වෙනවා. Sunny Water Ecosystem Consultancy ආයතනයේ විධායක අධ්‍යක්ෂතුමන් ආචාර්ය W.S. විමලසූරිය මැතිතුමනි ඔබතුමන්ට අද ඉඳලවත් අපි වෙනස් වෙමු. වෙනස් වෙන්න කියලා කියන්නේ අන් කිසිම කාරණාවක් නිසා නෙමෙයි අපිට මොනතේ කරන්නත් හොඳ පරිසරයක් ඕනේ. හොඳ හුස්ම ටිකක් ගන්න, හොඳ ඔක්සිජන් වායුව ටිකක් ඕනේ. එතකොට අපේ කන බොන කැම ටික වසෙන් විසෙන් තොර වෙන්න ඕනේ. එතකොට මේ හැම දෙයක්ම හරි අපි ජීවත් වෙන භූගෝලීය වශයෙන් අපට ආරක්ෂාවක් තියෙන්න ඕනේ. මේ හැමදේම අපට ජීවත් වෙන්න පහසු වෙන විදිහට නිර්මාණය කරගත්තාම ජීවත් වීම හරි සතුටින් කරන්න පුළුවන්. ලෝකේ අපි හැම මොහොතකම සුද්දගේ අසීමිත ඊර්ෂාව ළඟ අපි අපේ බොහෝ දේ අපට අහිමි වුණා කියලා. හැබැයි අදටත් යුරෝපයේ බොහෝ රටවල් තමන්ගේ පරිසරය, තමන්ගේ කෑම බීම ටික, තමන්ගේ සුවතාව හරි ලස්සනට ආරක්ෂා කරගෙන තියෙනවා. උදාහරණයක් විදියට මේ දෙවැනි එලිසබෙත් මහරජින අදටත් අවාරිට හැදෙන ගෙඩියක් කොලයක් කන්නේ නැහැ. ඒ නිසා අපි අපේ තිබුණු දේ තුළ යලිත් අපි අපේ ජීවිත ගොඩනගා ගනිමු. ආදරණීය මිතුරනි, අද ජීවිතාර්ථ අපි ඔබට සමීප කළේ මේ කාලගුණික දේශගුණික විපර්යාසයන් හමුවේ අපි කොහොමද මේ පරිසරය පරිස්සම් කරගෙන අපේ ජීවන සුවතාව වෙනුවෙන් අපි පෙළ ගැසෙන්නේ කියලා. ඉතින් ඒ දැනුමෙන් අපි ඉදිරියට යමු. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අප සමුගන්නවා. ආයුබෝවන්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි වියලුණු දඬු උව දළුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මාගේ රට සරු කරවන ගුවිතේකට සවි ශක්තිය අයදින දසත සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි सिसारा सरण चारिकावै हरित रूप वाहिनी नालिकावै na hel धुल वेडेनागह कोल हत वग सुराकिन बवट सपत कल दे कुल मले बीद इवत हल मिनी सब कमरे कृसित सुपत कल असत सिसारा सरन चारिता सारा सरन चारिका भई हरि